සිබිල් වෙත්තසිංහ නැන්දා හරි අපූරු කතා ගොඩක් ලියලා තියෙනවා. ඒවා අතරින් අද අපි කතා කරන්නේ බෝනික්කා ගැන. ටිකිරි පුංචි ගෑනු ළමෙක්. එයා බේසමකට වතුර පුරවලා එයාගේ ලස්සනම ලස්සන රෙදි බෝනික්කව නෑව්වා. බෝනික්කත් හරීම ආසාවෙන් නෑවා. ආසාවෙන් නෑවට මොකද හොඳටම තෙත බරිත වුණා. දැන් බෝනික්කගේ ඇඟෙන් වතුර බේරෙනවා. බෝනික්කට සීතල හැදෙයි. ටිකිරිට හිතුණා. ඒ නිසා ටිකිරි බෝනික්කව අවුවේ තිබ්බ වේලෙන්න. අවුව හොඳට පායලා තිබුණා. තෙත බෝනික්කා දැන් ටික ටික වේලෙනවා. බෝනික්කට හිනා. මේ වෙලාවේ කපුටෙක් එතනින් පියාඹලා ගියා. කපුටා දැක්කා මේ ලස්සන රෙදි බෝනික්කව. කපුටට බෝනික්ක ගැන ආස හිතුණා. එයා බෝනික්කව හොටෙන් ඩැහැගෙන පියාඹලා ගිහිල්ලා වැහුවා අසල තිබුණු ගහක. මේක දැකපු ටිකිරිට හරීම දුක හිතුණා. ටිකිරි බෝනික්කට හරීම ආදරේ. ඉතින් ටිකිරි මහා හයියෙන් අඬන්න ගත්තා. මේ අඬන සද්දේ කපුටට ඇහුණා. ටිකිරි බබා අඬන්නේ බෝනික්ක නැති නිසා කියලා කපුටට තේරුණා. එයාට හරියට දුක හිතුණා. කපුට කා කා කියලා ටිකිරිට කතා කළා. ඊට පස්සේ රෙදි බෝනික්කත් අරගෙන පහළට පියෑඹුවා. පියාඹලා ගිහින් බෝනික්කව ටිකිරිට දුන්නා. ටිකිරිට හරි හිනා. ටිකිරිට දැන් හරිම සතුටුයි. ඇයි එයාගේ බෝනික්ක එයාට අපහු ලැබුණනේ. ටිකිරි රසම රස චීස් කෑල්ලක් අරගෙන ඇවිත් කපුටට දුන්නා. කපුට හරිම ආසාවෙන් චීස් කෑල්ල ගත්තා. ටිකිරිට දැන් හරිම සතුටුයි. කපුටටත් හරිම සතුටුයි. බෝනික්කටත් හරිම සතුටුයි. තුන්දෙනාම හරිම සතුටෙන් නැටුවා. මේ කතාවෙන් පුංචි ඔයාලට හරි අපූරු උපදෙසක් දෙනවා. ඒ තමයි අපිට කවුරු හරි උදව්වක් කළොත් අපිත් එයාලට උදව් කරන්න ඕනි කියන අපූරු පණිවිඩය. ඔයාලට ඒක තේරුණා නේද? බෝනික්ක කියන මේ ලස්සන අපූරු කතන්දර පොත ඔයාලට අයිති කරගන්න ඕනේ නම් ඔයාලගේ අම්මට හරි තාත්තට හරි කියලා www.mdgunasena.com වෙබ් අඩවියට පිවිසිලා මේ පොත ගෙදරටම ගෙන්වා ගන්න.